नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पतिरूप देशवासोच एतं मंगल मुत्तमंती तेरुवां सरनाई पिंगत हेमदिनाटम अदत् मी हिमिदिर उदयासनम ओब बलापुरुत्तु वेन्नी ओबे जीवितेट वटिन ओबे जीवितेट वेदगत्वन दहम करुणकिं दहम करुणक श्रवणीय करमिं अद दवस आरंभ करन्नट धर्मी श्रवणीय किरिमिं ओबे जीविते आरंभ करन्नट लबीमत् एवगेम तमाय धर्मीय सिहिपत् करमिन्म ओबे दवस निमा करन्नट लबीमत् इताम भाग्य संपन्न देया एनिसा मे वेलावे सूदानम वेन्ने दवस आरंभ करद्दी अद दवस पिलिबंदव यहापत्व मुहुन देन्नट अद दवसट इतामत् होंदिं मुहुन देन्नट अपिट अवश्य वन दहम करुणकट अपे अवधाने यमुकिरीम संधा दहम करुणवलट अवधाने यमुकिरमिं जीविते आरंभ करनवाना अपे जीविते दवस पटांगान्नवाना इवगेम अपे जीविते सैम खटेवुत्तक्म धर्मेट अहुंकांदमिं आरंभ करनवाना मं विश्वास करनवा ईट वेडिय सार्थक वेंट तवत् पियवरक् अपिट नहि कियला एनिसा पिंगत्नि मे वेलावे उबत्तिक साकच्छा करन्नट बलापुरुत्तु वेन्नि मे उदासन कालेम ओब दन्न कियन दहम पाठय पतिरूप देश वासोच एतं मंगल मुत्तमं ओब अहला तिबेन मंगल सूत्रये तुल मंगल सूत्र सज्जायनाव वेनकोट मंगल सूत्रे अध्ययनय करनकोट कियवनकोट हंबेन देयक् तमयि पतिरूप देश वासोच सुदुसु प्रदेशयक वासी करने का इताम वटिनवा मंगल करुणा यहापत करुणा कियने का पतिरूप देश वासोच सुदुसु प्रदेश पिलिबंदव अपिट अवबोधयक् थियन्नट ओन अपि जीवत्वन परिसरय अपि जीवत्वन वटपिटाव जीवत्वन्नट सुदुसु परिसरयक् नेवेयिना अपि जीवत्वन रट अपिट जीवत्वन्न पुरुवां रटक् नेवेयिना අපි ජීවත් වෙන නගරය ජීවත් වෙන්න පුළුවන් නගරයක් නෙවෙයි නම් අපි ජීවත් වෙන ගම ඒකත් ජීවත් වෙන්න පුළුවන් තනක් නෙවෙයි නම් අපේ ගෙදර පරිසරය දිහා බලනකොට එතනත් අපේ ජීවිතය ගත කරන්නට බැරි වාතාවරණයක් නම් තියෙන්නේ ඒ ජීවිතය අසාර්ථක වෙන්නට තියෙන ඉඩකඩ වැඩි ඒ ජීවිතේ නොමගට යන්න තියෙන ඉඩකඩ වැඩි ඒ ජීවිතේ පිරිහෙන්න තියෙන ඉඩකඩ වැඩි එනිසා පරිසරයේ බලපෑම ඒ වගේම තමයි පරිසරයේ හේතුන් මත අපේ ජීවිත සැකසීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. එනිසා යහපත් කල්යාණ මිත්‍රෝ අසුරු කිරීම තුළ යහපතට පත් වෙනවා වගේම ඒ වගේම අයහපත් අය අසුරු නිසුරු කිරීම එවැනි අය ඉන්න පරිසරයක් තුලින් අපිට අයහපතක් සිද්ධ වීම ඒක නිතරම සිද්ධ වෙන දෙයක්. එනිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවා जीवत् तेनकोट सुदुसु परिसरयक् तोरगन्नट जीविते गत करन्नट मिनिस्सु वितराक् नेवेयि जीवत् तेनकोट अपि जीवत् तेन समाजय तुल अपिट वटपिटावे दकिन्ट लबेन गहकोलत् अपि सुदुसु वासयट हेतुवक् महारहतन् वहन्सेला ओउन् भावना करमिन् वनगत उनाट पस्से उन्वहन्सेला वहिन वस्स दिहा बलला උන්වහන්සේලා ගොරවන හඬදියා අහගෙන ඉඳලා ඒ වගේම ඒ වැස්ස මල්වල පෙතිවලට වැටෙන හැටි ගස්වල දළු වලට වැටිලා ඒ ගස්වල දළු නැලවෙන හැටි සැලෙන හැටි ඒ අස්සේ වනසතුන්ගේ මේක ගර්ජනා ඇහෙන හැටි හරි ලස්සනට වර්ණනා කරලා තියෙන ඉතාම වර්ණනාත්මක පරිසර වර්ණනා සහිත තැනක් තමයි තේරගාතා පාළිය කියලා කියන්නේ තේරගාත්‍යා පාලිය තුල කෙලස් වලින් විරහිත වෙච්ච ආසාවන්ගෙන් මිදිච්ච එවගේම ලෝකයේ දිහා මැදිහත්ව බලන
මහරහතන් වහන්සේ පවා ඇලී ගැලී ඉන්නේ නැති ස්වභාවයකින් ලෝකය දිහා බලලා වර්ණනා කළා දෙනවා පරිසරයේ තිබෙන වටිනාකම උන්වහන්සේලා පරිසරයට ප්‍රිය කරන්නේ ඇයි කියන කාරණේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දිහා බැලුවත් උන්වහන්සේ පරිසරය ගැන අවට පරිසරය ගැන ඉතාමත් සැලකිලිමත් වෙච්ච බවක් පේනවා. උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නට කලින් පංචමහා විලෝකන බලනකොට කාලය බැලුවා දීපය දේශය කුලය මව කියන මේ පාරිසරික ස්වභාවයන් පිළිබඳව උන්වහන්සේ අධ්‍යයනය කළා. එහෙම අධ්‍යයනය කළ උන්වහන්සේ මේ ලෝකයට බිහි වෙන්නේ පරිසරය අනුබද්ධිතව සල්වණියක් මැද. ඒ වගේම තමයි උන්වහන්සේ මේ ලෝකයට ධර්මය අවබෝධ කරගන්නෙත් මේ ලෝකයට දේශනා කරන්න අවබෝධ කරගන්නෙත් ඒත් ගසක් යට ඇසතු වෘක්ෂය යට. උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නේ සල්මල් වනයක් මැද්දේ. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ සුදුසු ප්‍රදේශ කොච්චර හොඳට අධ්‍යයනය කරලා තියෙනවද කියලා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මදේශනාවන් තුල බහුල වශයෙන් අපිට හම්බ වෙන්නේ මේ පරිසරය ආශ්‍රය කරගෙන දේශනා කරපු උපමා. ගස්වල පිපෙන මල්, ඒ වගේම ගලා හැලෙන දිය ඇලි, ඒවලේ වගේම වැටෙන වැස්ස, වලාකුළු, ඒ වගේම මහ පොළවේ පස් සයුරේ දිය, ගංගාවල ජලය, දිය ඇලිවල තියෙන ජලය, මේ පරිසරයේ තියෙන ගස්වැල්, මේ හැමදේම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපමා තුලට භාවිතා කරලා තිබෙනවා. එවැනි පරිසර වර්ණන පරිසරයට හිතකාමී ධර්මයක් තුලින් සුදුසු ප්‍රදේශයක් සොයා ගන්නකොට අපි මේ සුදුසු පරිසරය කොච්චර දුරට සුරක්ෂිත කරලා තියෙනවද කියන එක අපි දැනගන්නට අවශ්‍ය වෙනවා. පින්වත්නි, අද අපිට කතා කරන්නට වෙලා තිබෙන ඉතාම වැදගත් මාතෘකාවකට ප්‍රවේශයයි මම මේ විදිහට ගත්තේ. අපිට මේ පරිසර සංරක්ෂණය, සුදුසු ප්‍රදේශ සංරක්ෂණය, මේ පාරිසරික සංරක්ෂණය දහවැල රැක ගැනීම පිළිබඳව අද දවසේ මහා විශාල අරගලයක් කරන්නට අපි හැම දිනාටම සිද්ධ වෙලා තිබෙනවා. ගස් කැපීම සම්බන්ධව, කැලය කැපීම සම්බන්ධව, වනසත්තු මරණයක සම්බන්ධව, ඒ වගේම අහස් වියන හිල් කරන එක සම්බන්ධව, ඉරගින්දරේ පිච්චන එක සම්බන්ධව, මහ පොළව සුරක්ෂිත කිරීම සම්බන්ධව, ගලා හැලෙන ගංගාවන් වල ආරක්ෂාව සම්බන්ධව අපිට දැන් ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මෙච්චර කල් ගහවැල, අහස පොළව, සාගරය, ඒ වගේම ජල උල්පත්, ඒ වගේම මහා ගලා හැලෙන ගංගාවන් අපිව රැක්කා. ඔවුන් ජීවයක් නැතුවත්, හිතක් පපුවක් නැතුවත්, ඒ වගේම ඔවුන්ට චින්තනයක් නැතුවත් මෙතෙක්කල් අපව ඔවුන් විසින් ආරක්ෂා කරන්නට හේතුණා. ඒ හැමදෙනාම කැප වුණා අපට හුස්ම දෙන්න. ඒ හැමදෙනාම කැප වුණා අපව ජීවත් කරන්න. ඒ හැමදෙනාම කැප වුණා අපේ තිබහ නැති කරන්නට. ඒ වගේම අපේ දාහේ නිවන්නට ඒ හැමදෙනාම කැප වුණා. නමුත් අද අපිට කැප වෙන්නට වෙලා තියෙන ස්වභාවය තමයි පරිසරය ආරක්ෂා කරන්නට මිනිස්සු වශයෙන් අපිට ලොකු ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ මහා පොළවේ තිබෙන අවුරුදු ගණන් පරණ, අවුරුදු 1000ක් 2000ක් පරණ මහා වෘක්ෂ බෙරිහන් දීගෙන මහා පොළවට ඇදගෙන වැටෙනවා. ඒ වගේම කිසිම නියගයකට සිඳිච්ච නැති ගංගා ඇලදොල ඉඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වෙනදා නොදැනුණු රස්නයක් දැන් අපේ ගතට දැනෙන්න පටන් අරන් තියෙනවා. නැවත හිතමු බුදුහාමුදුරුවෝ පරිසරය ගැන මොකනවාද කියලා තියෙන්නේ කියලා. දවසක් රාත්‍රී භාගයේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු උන්වහන්සේව සම්මුඛ වෙච්ච දෙවියෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි දිවා රාත්‍රියේ පින් වැඩෙන, දිවා රාය දෙකේ යම් කිසි කෙනෙකුට පින් වර්ධනය වෙන, යම් කිසි පිනක් කරගන්න මේ ලෝකේ හැකියාවක් තියෙනවද, මොනවද ඒ කටයුතු කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඒ දෙවියා අහන්නේ,
දිවාරාත්‍රිය දෙකේම පිං වැඩෙන පිං කම්මනවාද කියලා බුදුහාමුදුරුව පෙන්නනවා ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතුකාරක පපංච උදපානංච එකක් තමයි ආරාම ආරාම රෝපණය කිරීම අපි ජීවත් වෙන අවට අපි ජීවත් වෙන පරිසරය තුළ උයන් වතු නිර්මාණය කිරීම බුදුහාමුදුරුව පිනක් විදිහට දකිනවා උයනක් නිර්මාණය කරාට පස්සේ උයන් වත්තක් නිර්මාණය කරාට පස්සේ ඒකෙන් යැපෙන පිරිස වැඩි පියාඹලා එන සමනල්ලු ඒ වගේම රොන් උරන කුරුල්ලෝ ඒ වගේම කෑම ಜಾති හොයාගෙන එන තවත් සත්තු දිවා රාත්‍රි දෙකේම කුස පුරව ගන්නවා කාට හරි ඇඟේ 1000ක් ඒ වගේම සරතසක් විඩාවක් දැනුනොත් එහෙම අපිට එවැනි අරණකින් එවැනි පරිසරයකින් ලැබෙන සහනය කොච්චරද කියලා හිතා ගන්න බෑ බලන්න කැලයක් මැද ඒ වගේම අරණක් මැද යම්කිසි ගස්කොලන් වැහිලා තියෙන ඒ වගේම හැදිලා තියෙන තැනක අපි කොච්චර වෙලාවක් ඉඳ කැමති වෙනවද කියලා ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ආරාම භවනික පිනක් කියලා වන රෝපා වනාන්තර භවනික වනාන්තර හදනික විදේශ රටවල් දිහා බලනකොට මහා කාන්තාර ඒ මිනිස්සු උත්සාහ කරනවා කොහොම හරි කැලෑවක් කරගන්න ඕන. ඒ මිනිසුන්ට දැනෙන ලොකු අගයක්. නමුත් අපේ රට දිහා සමහර වෙලාවට බලපුවාම තියෙන කැලෑ ටිකත් තියෙන වනාන්තර ටිකත් ඉතාමත් හොඳට වැවිලා තියෙන පරිසරයත් සමහර අයගේ පෞද්ගලික වමනාවන් නිසා වෙන්ම අපිට අහිමි වෙලා යන ආකාරයක් දැකීම ඉතාම කනගාටුදායකයි. ඒ ගැන අපි නැවත සිතුවිල්ලක් ඇති කරගන්නට ඕන. බුදුහාමුදුරුවෝ එකයි කිව්වේ වනාන්තර භවනයක ඉතා වැදගත් කියලා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ තියෙන එක භාවනා ක්‍රමයක් අපිට හඳුන්වලා දීපු එකක් තමයි ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව හඳුන්වන තැනදී බුදුහාමුදුරුවෝ පෙන්නවා භික්ෂූන් වහන්සේලාට වනාන්තරයකට යන්න අරඤ්‍ය ගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාර ගතෝවා කැලෑවකට යන්න නිදහස් තැනකට යන්න ගහක් මුලකට යන්න ආනාපාන සති භාවනාව කරන්න. ඒ මොකද ආනාපාන සති භාවනාව කරන්න බෑ අපේ ලංකාවේ නම් මීතොට මුල්ල කුණුකන්ද ළඟ ඉඳලා බ්ලූ මැන්ඩල් කුණුකන්ද ළඟ ඉඳලා අපි කාටවත් ආනාපාන සති භාවනාව කරන්න බෑ. මේ නගරේ මහා දුමකින් වාහන දුමින් තවත් පාරිසරික කර්මාන්ත ශාලා තුල ඇතිවන දුමින් ග්‍රහණය වුණාට පස්සේ අපි කාටවත් පුළුවන්ද ඉතාමත් හොඳින් ආනාපාන සති භාවනාව කරන්න බෑ. ඒක අසාර්ථකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ගහක් මුලට යන්න කැලයක් මුලට යන්න. ඒ මොකද උන්වහන්සේ දැනගෙන හිටියා අපේ විද්‍යාඥයන්ට කලින් මීට වසර ගානකට කලින් මේ ගස්වැල් වලින් පිරිසුදු වාතය අපිට ලැබෙනවා කියලා. අපි හුස්ම ගන්න ඒ වාතයේ හින්ද කියලා පිරිසුදු වාතය ලැබුණොත් එහෙම පිරිසුදු වැඩක් කරගන්න පිරිසුදු චෛතසික උපදවා ගන්න ඒ වගේම තමයි පිරිසුදු ධානයකට සමවදින්නට පිරිසුදු මාර්ගඵලයකටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අකේ කරපු දෙයක් තමයි වනාන්තර රෝපණය කරන එක. වනාන්තර කපන්ට නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙන්නේ. ඒව ආරක්ෂා කරන්න. ඒවා පින් වැඩෙන් දේවල් කියුවා. ඒ වගේම තමයි පපංච උදපානංච. සමහර වෙලාවට අපිට තව කෙනෙක්ගේ පිපාසය නිවන්නට පුළුවන්කමක් තියෙනවා නම් පොකුණක් හදන්න. ඒ වගේම සේතුකාරක ඒ දණ්ඩක් හදන්න කෙනෙකුට ඈතර වෙලා යන්නට අඩුම තරමින් පාරක යනකොට මඩ වෙලා තිබෙනවා නම් ඒ පාර අපිට පුළුවන් නම් බොරළු තාච්චුවක් දාලා තවත් කෙනෙකුට යන්න පුළුවන් විදිහට සකස් කරන්න. පාරකින් යනකොට පාරේ කටුවත්තක් ගැටිලා තියෙනවා නම් ඒක අයින් දාන එකත් පාලමක් හැදුවා වගේ පිනක් තමයි. ඒ වගේම තමයි පාරේ කෙසෙල් වෙලි තව කෙනෙක් බිමට වැටෙන තව කෙනෙක් හැප්පිලා වැටෙන යම් දෙයක් තියෙනවා නම් ඒවා ඉවත් කරන එකත් පාලමක් හැදුවා වගේ තමයි. ඒවත් පිං සිද්ධ වෙන දේවල්. පැන් පොකුණක් හදන එක අපේ ජීවිතයට කොච්චර බද්ධ වුණාද කියනවා නම් අපේ රටේ අපි අහලා තියෙනවා හැම නගරයකම හැම අම්බලකම අම්බලමකම හැම තැනකම පිං තාලියක් තිබ්බයි කියන එක.
පින් තාලිය බිඳලා දාලා හැම තැනම වතුර තිබ්බ රටේ බෝතල් කරලා වතුර විකුණන්නට ඒ සමාගම් ක්‍රියාත්මක වෙන්නකොට අපිට පුළුවන්කමක් තියෙනවා නම් ආපහු පින් තාලියක් අපේ රටට අරගෙන එන්න ඔබට පුළුවන් නම් වතුර වීදුරුවක් නොමිලේ තවත් කෙනෙකුට දෙන්න ඒක පින් සිද්ධ වෙන දෙයක් මොකද පොකුණකින් කරන්නේ යම් කිසි දෙකෙක් මූණ සෝද ගන්න එක තිබහ තියෙනවා නම් වතුර බීපු එක ඒ වගේම විඩාව තියෙනවා නම් ඇඟපත සෝදගත් එක ඒක අපි දකිනවා අපේ රටෙන් ඈත් වෙලා යනවා කෙනෙකුට වතුර ටිකක් විකුණගෙන කන්ට අවශ්‍ය වෙනකොට කෙනෙකුට තව කාලයක් යනකොට හුස්ම ගන්න වාතය ටිකක් විකුණන්න ඕන වෙනකොට යම් යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා අපිට චින්තනයක් ඇති වෙන්නට ඕන බුදුදහමෙන් වගේම තමයි සමාජ දර්ශනය තුලින් මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දවසක් මහත්මා ගාන්ධිතුමා මේ ලෝකයට අපූර්ව ප්‍රකාශයක් කරනවා එතුමා කියලා තියෙනවා මේ පරිසරයට පුළුවන් හැකියාවක් තිබෙනවා මේ මිනිස් හැමදෙනාගේම අවශ්‍යතාවයන් ඉටු කරන්න මේ ලෝකේ ඕනම කෙනෙක්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න පරිසරයට පුළුවන් කියලා කියනවා හැබැයි එතුමා කියනවා ඒත් මිනිසුන්ගේ කෑදරකම ඉටු කරන්නට පරිසරයට බැහැයි කියලා ඒක බුදුහාමුදුරුවන්ගේ ප්‍රකාශයක් නොවුනත් මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රකාශයක් වුණත් අද කොච්චර අපිට වටිනවද අපිට කොච්චරේ කාරණේ ඉතාමත් වැදගත් වෙනවද අපේ ජීවිතවලට මිනිස්සු නොතිත් ආසා සහිතව තමන්ට පරිභෝග කරන්නට අවශ්‍ය නැති ප්‍රමාණයට ඒ වගේම නොතිත් ආසා සංසිඳුවා ගන්නට මේ පරිසර සංහාරය වළක්වා ගන්නට අපි නිරන්තරයෙන් උත්සාහ දරන්නට ඕන ඒ නිසා තමයි කියලා තියෙන්නේ මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇති පැහිලා ඉදිලා නැමිලා බර වෙලා ආතු ඒත් නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි හැම නොවි අපි බලන්න කොච්චර හොඳ චින්තනයක්ද කියලා ගහක් තියනවා පැණි දොඩම් බර වෙලා එවගේම ඒවා ඉදිලා පැහිලා බිමට නැමිලා අතු බර වෙලා තියෙන අතු බර වෙලා තියෙනකොට අයියා දකින්න නංගිත් එක්ක යනකොට පැණි දොඩම් ගොඩක් තියෙනවා කියලා ගහයි හැබැයි කොච්චර තිබ්බත් නංගිටයි මටයි ගෙඩි දෙකයි කන්න පුළුවන් ගහ මුලින් කපාගෙන යන්න ඒ අයියයි නංගි කල්පනා කරේ නැහැ අන්න බලන්න ළමා මනසට කවපු ළමා මනසට පමණක් නෙවෙයි අපේ මනසට කවපු චින්තනයේ කොච්චර වැදගත්ද කියලා අපිට අක්කර ගානකින් කරන්න පුළුවන් දේ පර්චස් ගානක කරන්න පුළුවන් නම් ඇයි අපි අක්කර ගාන විනාශ කරන්නේ අපිට පර්චස් ගානක අක්කර ගානකින් සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා නම් ඇයි අපි ඒක විනාශ කළා දාන්නේ ඒ වගේම තමයි මෙරටට පිටරටින් ආපු ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුව අපූරු කවි පන්තියක් ලියනවා මොනවද මුත්තේ මොකද කරන්නේ මුත්තගෙන් අහනවා සීයාගෙන් අහනවා මුණුබුරා ගිහිල්ලා ඇයි බිම හරන්නේ මොකද්ද ඔය කරන්ට යන්නේ සීයා කියනවා පුතේ අඹ ඇටයක් හිටුවන්ට යනවා ඉතින් සීයාට කන්න බෑනේ අඹ ඇටේ හිටෙව්වට සීයා මැරළෙයි හැබැයි සීයා උත්තර දෙනවා හැබැයි පුතේ අතීතේ හිටපු මිනිස්සු මේ පොළවේ පැල කරපු දේවල් තමයි අපි භුක්ති විඳින්නේ අපි අලුත් දේවල් මේ පොළවේ හදන්නේ නැත්නම් පැල කරන්නේ නැත්නම් හෙට ඉපදෙන මිනිස්සු මොනවද මේ පොළවෙන් නෙලා ගන්න. උන්වහන්සේ අපේ ජාතික එක් නොවුණත් විදේශයෙන් මේ රටට ආවත් මේ රට පිළිබඳව උන්වහන්සේට තිබ්බ හැඟීම අද කොච්චර අපි තුල තියෙනවද කියන එක අපි නැවත හිතලා බලන්න ඕන. අපි නැවත මේ පිළිබඳව අවලෝකනය කරලා බලන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පිළිබඳව නැවත චින්තනයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අපේ පරිසරය අපි රකගන්න උත්සාහ කරගත්තොත් අපේ ඇලදොල අපේ ගංගාවන් එවැගේම අපේ පස එවැගේම අපේ ගහකොළ කවදා හෝ ඔවුන් අපව ආරක්ෂා කරන එක නිතティම්ම සිද්ධ වෙනවා. ලෝකේ විනාශ වී යෑම කියන එක ඒක බුදුදහමෙත් කතා කරන දෙයක්. ලෝකේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනකොට වෙනසීමට පත්වන එක ඒවා ධර්මතා ඒවා වළක්වන්න අපිට බෑ හැබැයි විනාශ වී යෑම එක කාරණයක්
හැබැයි විනාශ කිරීම කියන්නේ තවත් එකක්. විනාශ වී යෑම කියන්නේ තවත් කාරණයක ස්වභාව ධර්මියම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම බලහත්කාරයෙන් සිද්ධ කරන දේ තමයි බලහත්කාරයෙන් සිද්ධ වෙන දේ තමයි විනාශ කර දෙමීම. ඒ නිසා විනාශ උවත් විනාශ කරන්නට අපි උත්සාහ ගත්තොත් එහෙම අපේ විනාශය සිද්ධ වෙන අවස්ථාව අපිට හිතා ගන්නට බැරි වෙයි. ඒ නිසා ඔබ උපකල්පනය කරන්නට ඔබ හිතන්නට ඔබ පරිසරයේ වෙනුවෙන් මේ වෙන විට කොච්චර දේවල් ඔබ සිද්ධ කරලා තියෙනවද? ඔබ පරිසරයේ අපවිත්‍ර වෙන දේවල් කොච්චර ඔබ සිද්ධ කරමින් පවතිනවද? මේ පරිසරය රැක ගන්නට අපේ අනාගත පරපුර වෙනුවෙන් යම් කිසි දෙයක් දායාද කරන්නට අපි කොච්චර නැගී හිටිනවද කියන එක ඔබ කල්පනා කරලා බලන්නට ඕන. ඒ නිසා කල්පනා කරන්න අපිට මොන ජාතියේ වුණත් මොන ආගමේ වුණත් මොන රටේ වුණත් මොන පරිසරයේ වුණත් මොන කුලයක ඉපදිලා හිටියත් ජීවත් වෙන්න හුස්ම ඕන, බොන්න වතුර ඕන, ඒ වගේම ඉස්සට සෙවණක් ඕන. ඒක සතා සිව්පාවටත් පොදුයි. ඒ නිසා මේ උතුම් පරිසරය මේ පාරිසරික සම්බන්ධතාවයේ තවදුරටත් ගොඩනගාගෙන යන්නට, ඒ වගේම හොඳ ප්‍රදේශයක් නිර්මාණය කරගන්නට, ප්‍රතිරූප දේශයක වාසය කරන්නට, ඒ ප්‍රදේශයක් නිර්මාණය කරන්නට, මේ රටම ජීවත් වීමට සුදුසු තැනක් කරන්නට ඔබ හැම දිනාටම මේ දහම් කරුණු හේතු වාසනාම වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.